අයිබුවන් අද අපි හම්බ වෙන්නේ විශේෂයෙන් මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් ඉල්ලලා තිබ්බා වයිලින් එකේ නෝට්ස් ප්ලේ කරන්න කොහොමද කියලා කියලා දෙන්න කියලා. ඒ නිසාමයි මේක වයිලින් එකෙන් ඔයගලන්ට වෙස්ටර්න් ඊස්ටර්න් කියන දෙවිදියටම මේක කොහොමද නෝට්ස් පිළිගන්නේ කොච්චර දුරින්ද ඇඟිලි තියන්නේ කොහොමද වයිලින් එක අල්ලන්නේ කොහොමද මුලින්දලා මම පොඩ්ඩක් කියලා දෙන්න කියලා තමයි මේ හදන්නේ. අපි නම් බලමු කොහොමද කියලා මේක කරන්නේ. ඔයගලට මේ පේන්නේ මේ වයිලින් එක සාමාන්‍ය වයිලින් එක. මේකත් තියෙනවා ජාති ගොඩක්. මේක ජර්මන් වයිලින්යක්, චයිනීස් එක එක නම් වලින් තියෙනවා. රයිට් මේකේ ඔයගලට දැනුවත් කරන්න ඕන මේ මෙන්න මේ උපාංගය මේක බටේර සංගීතයට උපයෝගී වෙනවා. අනිත් එක ඊස්ටර්න් ප්ලේ කරනවා වඩාත් ලේසි. මොකද හේතුව මේකට කියනවා ෂෝල්ඩර් පෑඩ් අපි ප්‍රේස් එක රඳවන එක. ඒතකොට වයිලින් එක හෙලවෙන්නේ නැහැ. ඒකට බලමු මේක හයි කරලා ඉස්සෙල්ලා. දැන් වයිලින් එක මෙන්න මේ ආකාරයට තියාගන්න ඕනේ. තියාගන්නේ ඔයගොල්ලෝ පේන මෙතන තියෙනවා මේ පොඩි නට් එකක් එනයක්. ඒක හරියනම් මෙන්න මේ ප්‍රදේශයක හිටින්න ඕනේ. හිටියට පස්සේ ෂෝල්ඩර් එකට මේ ෂෝල්ඩර් පෑඩ් එක හිටිනවා. තියෙන අවරේජ් චින් එකකින් මේ චින් රෙස්ට් එක තුන තද කරගන්න. ඊට පස්සේ මෙහෙම අතහැරලා ඉන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ බෝ එකේ තියෙනවා ක්ලම් පේන ඇති. මෙතන තියෙන ස්ක්‍රූ එක, නට් එක, ෆ්‍රොග් එක. ඊට මේ ස්ටික් එකේ මුල කොටස. මෙන්න මේ ෆ්‍රොග් එකේ මේ තියෙන මේ පොඩි සිදුරක් වගේ එක. එතනම මහපට ඇඟිල්ල තියෙනවා. තියලා ඔගල මැද ඇඟිල්ල මහපට ඇඟිල්ලට මෙතන මේම සම්බන්ධ වෙන්නේ. හරි? සම්බන්ධ වුණාට පස්සේ පොඩි ඇඟිල්ල මේ ස්ක්‍රූ එකට තියන. තියලා මෙන්න මේ බෝ එකේ තියෙන මේ ලෙදර් පටියට ඔගල දබර ඇඟිල්ල තියන. මෙතන ඉස්සරහට ඇඟිල්ල ගන්න එපා. මෙන්න මේ විදිහට එතකොට බෝ එක අතට ආවෙනවා. රයිට් අපි ඉස්සෙල්ලා බලමු පටහිර ක්‍රමයට. මේකේ සරිගම පද නිසා CDF ABC කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන පළවෙනි වයර් එක මේක G. මේක low G. මේක D. මේක A. මේක E. දැන් ඔයගොල්ලෝ කඩෙන් ස්ට්‍රින්ග්ස් ගන්නකොට මේ පැකට් එකේ ගහලම තියෙනවා. G D A E. මේක ටියුන් කරන්නේ G D A E කියන නෝට්ස් වලට. රයිට්? රයිට් අර බලමු දැන් මේකේ බටහිර විදියට මේක මිඩල් C එක කොතනද තියෙන්නේ කියලා. 1 2 3 මේ තුන්වෙනි එක වැදැඟිල්ල ඔයගලගේ තියෙන්න ඕන හරියටම මෙන්න මේ මේ ස්ථානේ මෙතන. හරි? රයිට්. බෝ එකෙන් මේ තියෙන C. ඊළඟ එක මේ ස්ට්‍රින්ග් එක D open. E F G ඊළඟ එක open A B C right අපි දැන් play කරලා බලමු කොහොමද මේක play වෙන්නේ. right දැන් මේ බටහිර සංගීතයේදී මේ scales play කරනකොට ක්‍රමයක් තියෙනවා. බෝ එකේ පටන් ගන්නේ බෝ එකේ මැද්දෙන් මෙහෙම. මේ විදියට. රයිට්. ඊට පස්සේ තියෙනවා G scale එක බලමු ඉස්සෙල්ලා. මේ තියෙන බටහිර සංගීතයේදී ඔයගලන්ට නෝට්ස් ප්ලේ කරන විදිය. දැන් වයිලින් එක ප්ලේ කරනකොට මේ neck එක අල්ලන්න ඕන. දැන් ගොඩක් අය තියෙන මෙන්න මෙහෙම. මේක වැරදි. දැන් අපිට vibrato එකක්වත් wind එකක්වත් මෙහෙම කරන්න බෑ. ඒ නිසාමයි මහපට ඇඟිල්ලේ මෙන්න මෙතන මේක රඳව ගන්න ඕනේ. right? එතකොට අපිට octaves ප්ලේ කරන්න පුළුවන් මෙහෙම. ඔම ප්ලේ කරන්න පුළුවන් ඔක්ටේව්ස් වලට. ඒ නිසා නිවැරදි ක්‍රමයට මේ වයිලින් එක මේ ඉස්සෙල්ලම තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේන්න ඕන මේ අත මෙහෙම තියාගත්තම මෙන්න මෙතනින් ඇහැට ඔයගොල්ලගේ අතේ මෙන්න මේ
හරිය පේන්න ඕනේ. නැත්නම් මෙහෙම තියාගන්න පුළුවන් මේක වැරදි. අත මෙහෙට ගන්න ඕන. Right. අපි බලමු දැන් ඊස්ටර්න් විදියට කොහොමද ප්ලේ කරන්නේ කියලා. දැන් මේ තියෙන ඊස්ටර්න් විදියට වයලින් එක. Right. ඒ කොහොම වුණත් අපි අල්ලන ක්‍රමයේ එකයි සමහර රාගධාරී සංගීතයට අර කකුල උඩ මෙහෙම කරලා තියාගෙන ඉන්නවා. දැන් බලමු අර ස්වර ටිකනේ පෙන්වන්න කියලා කිව්වා අපි ස්වර ටික බලමු. ඕගොල්ලන්ගේ දැන් මෙතන බ්‍රිජ් එකේ ඉඳලා මේ තියෙන මෙතන පොඩි බ්‍රිජ් එකේ ඉඳලා සෙන්ටිමීටර් 3.3ක් දුරින් රි. ඊට පස්සේ ආපහු සෙන්ටිමීටර් 3.3ක් දුරින් ගා. ඊට පස්සේ සෙන්ටිමීටර් 1.5යි මා. ඒක මේ ස්ට්‍රින් එක ඕපන් පා අර දුරම තමයි දානි සා අපි ප්ලේ කරලා බලමු. මේක සා. ඒ විදිහට. රයිට්? දැන් රාගධාරී සංගීතේ නම් ප්ලේ කරන්න ඕනේ මීන් ගොඩක් තියෙනවා. රයිට්? දැන් ඒ ඊස්ටර්න් විදිහට බටහිර සංගීතයේදී එහෙම මීන් කරන්නේ නැහැ. නෝට් එක හරි ෂාප් තියෙනවා මේ විදිහට. මේකෙත් විබ්‍රාටෝ යූස් කරන මේ විදිහට. මේ විදිහට. රයිට්? දැන් ඕගොල්ලෝ මම බෝඩ් එකේ ඇඳලා පෙන්නනම් ස්ට්‍රින්ග්ස් වල ස්වර පිහිටන්නේ කොහොමද කියලා. දැන් මම ඉස්සෙල්ලාම පෙරදිග. පෙරදිග ක්‍රමෙන්ට. දැන් මේ ස්ට්‍රින්ග්ස් හතර. මේක තමයි මන්ද්‍ර පා. මේක සා, මේක පා, මේක උච්ච සා. අපි සුසර කරන්නේ වයලින් එක මෙන්න මේ ස්වර වලට ඊස්ටර්න් වලදී. ඒතර මන්ද්‍ර පා එකේ ඉඳලා පා කියන්නේ ඕපන් මේක වදින්නේ. ඊටසේ මෙතන. මෙන්න මේ වගේ කියන්නේ මෙන්න මේ දෙක අතර දුර 3.3 සෙන්ටිමීටර්. ඒ ප්‍රමාණයම මෙතනත් තියෙනවා. මෙන්න මෙතෙන්දී 1.5කට අඩු වෙනවා. ඒ වගේම මේක පොදුයි දිගටම. මේ සමාන්තරව මේක එදෙනවා. ඒත් බටහිර සංගීතයේදී ඒ ස්ට්‍රින්ග්ස් මයි නමුත් මේක සුසර කරන්නේ ලෝ G D A E. ඒ කියන්නේ මන්ද්‍ර පා, මධ්‍ය රි, මධ්‍ය ද, උච්ච ග කියන ස්වර වලට තමයි මේක ටියුන් කරන්නේ. හරි. දැන් මෙතනදී G D A E කියන එක සාමාන්‍ය දැන් මෙතන තියෙන දුරමයි. මෙතන ප්‍රශ්නයක් නැහැ. සුනදශම තුන මේකත් එහෙමයි. මෙතනත් එහෙමයි. මෙන්න මෙතන තමයි මිඩල් C එක තියෙන. අපි ඒකට යූස් කරන්නේ MC කියලා. සා කියන්නේ නැහැ, C කියන්නේත් නැහැ. MC කියන්නේ මිඩල් C කියන එක. C D open E මේ දුර සමානයි. E මෙතන F. ඒ කියන්නේ මේ දෙකට හරි අඩක්. මේක F. G මේ දුර අපි මෙන්න මේ තියෙන ඩිස්ටන්ස් එක තියෙන්න ඕනේ. හ්ම්. ඊට පස්සේ A open මේ දුර සමානයි. මේ දුරමයි. B C එකත් මෙන්න මේ F එකට සමාන්තරව එනවා. හ්ම්. මෙන්න මේක තමයි බටහිර සංගීතයේදී සරිගම පද නිසා මෙතන දීන්නේ සරිගම පද නිසා සා, රි, ග, ම, ප, ද, නි, සා. ඔන්න ඔය ආකාරයට වයලින් එකේ නෝට්ස් පිටනවා. හොඳයි. දැන් මම මේ වයලින් ලෙසන් එකක් කරන්න ගත්තේ ඉල්ලපු නිසා. නමුත් මම දිගටම කරන් ආව ගිටාර් ලෙසන්ස් කැමති ඕනම බාණ්ඩයක් පුළුවන්. නමුත් මං ගාව තියෙන සම්පත් අනුව තමයි මට ඔයගලන්ට කියලා දෙන්න වෙන්නේ. මං ගාව සීමිත බාණ්ඩ ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. නමුත් අවශ්‍ය නම් මට කරන්නත් පුළුවන්. වයලින් ලෙසන්ස් දිගටම ඉගෙන ගන්න කැමති නම් මට කමෙන්ට් කරන්න. හේතුව තමයි දැන් මම මේ මූලික සිද්ධාන්තය විතරයි කියලා දුන්නේ. මේකදී අපි රාගධාරී සංගීතය වෙන්න පුළුවන්, බටීර සංගීතය වෙන්න පුළුවන්,
ඔගලන්ට නෝට් එක රීඩ් කරන්න කොහමද ලියන්න කොහමද මේ දෙකම දෙවිදියක් ඒ නිසා මට කමෙන්ට් කරන්න මේක කොහමද ඔයගලන්ට කැමති නම් ඉගෙන ගන්න ඊගෙන මගෙත් එක්ක රැඳී ඉන්න එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයිබෝන්